Ay, bon, la main. ජාතික රූපවාහිනිය ජාතික පාසල මගින් මෙහෙම ලබන අධ්‍යාපන වැඩසටහන් මාලාවේ තවත් එක් භෞතික විද්‍යාව වැඩසටහනක් අද දින අපි ඉතා සාර්ථක කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය වර්ෂයේ අප ඉදිරිපත් කළ වැඩසටහන් වලින් මා විසින් පරීක්ෂණාත්මක දැනුම මේ දුරුවන්ට මෙන්ම සියලු සස්පෙල හදාරණ විද්‍යා විෂයන් හදාරණ දරුවන් වෙනින් ඉදිරිපත් කළා. මේ වර්ෂයේත් ඒ වගේම පරීක්ෂණාත්මක දැනුම තවදුරටත් වර්ධනය කරන්න මා විසින් විශේෂ වැඩපිළිවෙලක් සකස් කළ තිබෙනවා. ඔයගොල්ලෝ හැමෝම දන්නවා ව්‍යුහගත රචනා ප්‍රශ්නපත්‍රයේ අපගෙන් බලාපොරොත්තු වෙන පරීක්ෂණාත්මක දැනුම උපකරණ අටවන විදිය, උපකරණ නිවැරදිව හඳුනා ගැනීම, ඒවයි මිනුම් ගන්න විදිය පිළිබඳව අපේ නිතර ප්‍රශ්නවලදී බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ඒ පිළිබඳ මනා අවබෝධයක් තියෙන්න ඕන. අද දින හා ඉදිරි වැඩසටහන්වලදී මා විසින් විශේෂයෙන්ම සජීවීව මෙම උපකරණ අටවල ඒවා මිනුම් ගන්න විදිය, ඒවා හසුරවන විදිය පිළිබඳව විශාල දැනුම් සම්භාරයක් දෙන්න කටට බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා ව්‍යුහගත රචනා ප්‍රශ්නපත්‍රයේ එක් ප්‍රශ්නයක් හැමදාම අපිට ලැබෙනවා දෝලන හා තරංග පාඩම් ඒකකයේ. ඒ දෝලන හා තරංග පාඩම් ඒකකයේ තුන්වෙනි පාඩම් ඒකකයේ මෙම පාඩම් ඒකකයේ උසස් පෙළ නිර්දේශිත පරීක්ෂණ හයක් තියෙනවා. ඒ පරීක්ෂණ හය අපි බලලා අපි එකින් එක මේ උපකරණ අටවන විදියත්, සජීවයේ වටවන විදියත්, ඒවා මිනුම් ගන්න විදියත්, ඒවා බලපාන සිද්ධාන්තමය කරුණු, ගණනය කරන ආකාරය, ප්‍රස්තාරිකව ඒවා නිරූපණය කරන ආකාරය පිළිබඳව විස්තර කරන්න අද දින අපි උත්සාහ ගනිමු. දැන් බලන්න මෙම තිරේ ඔගොල්ලන්ට දැක ගන්න පුළුවන් තුන්වෙනි පාඩම් ඒකකයේ දෝලන හා තරංග නිර්දේශිත පරීක්ෂණ හයක් තිබෙනවා. පරීක්ෂණ අංක එක, පරීක්ෂණ අංක එක සරලවලම්බය භාවිතා කර ගුරුත්වජ ත්වරණය සෙවීම. දෙවැනි පරීක්ෂණය හේලික්ෂිය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම. පරීක්ෂණාංක තුන ධ්වනිමානය භාවිතා කර සරසුලක සංඛ්‍යාතය සෙවීම. පරීක්ෂණාංක හතර ධ්වනිමානය භාවිතා කර අධිකම්බියක සංඛ්‍යාතය සහ කම්පන දිග අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම. පරීක්ෂණාංක පහ සංවෘත නලයක් හා එක් සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සහ නලයක ආන්ත ශෝධනය ආන්ත දෝෂය සෙවීම. පරීක්ෂණාංක හය සංවෘත නලයක් හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නලය ආන්ත ශෝධනය සෙවීම. මෙම පරීක්ෂණ හය තමයි දැනට උසස් පෙළ විසින් නිදේශේ නිර්දේශිත පරීක්ෂණ වශයෙන් දෝලන හා තරංග පාඩම් එකේ තිබෙන්නේ. මේ පරීක්ෂණ වලින් එකක් හා මේහා බැඳුණු ප්‍රශ්නයක් හැමදාම විභාග ප්‍රශ්න පත්‍රයෙන් ලැබෙනවා. සා අපිට අනිවාර්යයෙන්ම මේ පිළිබඳ අවබෝධයක් තිබෙනවා. නිවරදුව මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න නම්, සාර්ථක මුහුණ දෙන්න නම් මේ උපකරණ දැකලා මේව හසුරවලා මේ මිනුම් අරගෙන අපි ගත්ත දැනුම අපිට වැදගත් වෙනවා. බොහෝ විට මේ ප්‍රශ්න පත්‍ර නිර්මාණය කරන මහාචාර්යවරු බලාපොරොත්තු වෙනවා පොතේ දැනුමට අමතරව ප්‍රායෝගික දැනුම. බොහෝ සිසුන්ට තියෙන අඩුපාඩුවක් තමයි මේ උපකරණ
අටෝපුව සමහර පාසල් විද්‍යාගාරය තුල කරලා නැහැ. කරන්න තිබුණා සමහර විට මේ දරුවෝ ඒවට දක්වන ලැදියාව අඩුයි. මේ උපකරණ අවම වශයෙන් දැකලා මේ ප්‍රැක්ටිකල් පරීක්ෂණයක් කරන විදිය දැකලා තිබුණොත් ඔබට සාර්ථකව පිළිතුරු සපයන්න පුළුවන්. ඉතින් මා විශේෂයෙන් උත්සාහ දරන්නේ මෙන්න මේ අඩුපාඩුව අඩු කරලා ඔයගොල්ලන්ගේ මේ උපකරණ ඇටවීමේ හැකියාව වර්ධනය කළා නිවර්ද ප්‍රශ්නයකට මුහුණ දීමේ හැකියාව වර්ධනය කරන්න. අපි බලමු දැන් පළවෙනි පරීක්ෂණය. අපිට පරීක්ෂණ අංක 1 සරල අවලම්බය භාවිතා කර ගුරුත්වජ ත්වරණ එසවීම. මේ සඳහා අපිට අවශ්‍ය වන උපකරණ සරල අවලම්බයක් ඔබට දැන් මේ තිරය දිස්සන බලා ගන්න පුළුවන්. මීටර් කෝදුවක්, විරාම ගැටිකාවක්, නිවේශන කූරක් හා ආධාරක. ආධාරක දෙකක් අවශ්‍ය වෙනවා. දැන් මේ උපකරණ මා ඉදිරියේ තියෙනවා. දැන් මෙම උපකරණ ඉවරද අටවල කොහොමද පරීක්ෂණය කරන්න කියන එක අපි බලමු. ඉස්සෙල්ලා අපි මොහතකට සිද්ධාන්තයත් කොහොමද අපි මේ ගුරුත්ව ත්වරණ හොයන්නේ කියන සිද්ධාන්තයත් විස්තර කරලා ඉවර වෙලා මේ උපකරණ අපි අටවන විදිය බලමු. බලන්න සිද්ධාන්තය. මේ තිබෙන්නේ සරල අවලම්බය. එම් ස්කන්ධයක් සැහැල්ලු තන්තුවකින් ඉල්ලලා තියෙනවා. තන්තුවේ දිග කියන්නේ ආධාරකයේ සිට මේ අවලම්බ බෝලේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර. මේ තන්තුවේ දිග නෙමෙයි අපි මනින්. මේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුරයි මනින්න ඕන. ඒක තමයි නිවර්දි දිග. ආධාරකයේ සිට ගුරුත්ව කේන්ද්‍රයට ඇති දුර. අපි මේ අවලම්බයට කුඩා දෝලනයක් ලබා දීලා දෝලන 25ක් වැනි වැඩි දෝලන ගණනකට ගතවන කාලය විරාම ගැටිකාව තත්පර 0.5ක නිර්වාද්‍යතාවයෙන් මේකේ මනින්න පුළුවන්. විරාම ගැටිකාවක් ආධාරයෙන් මැනගන්න පුළුවන්. නොයසේනම් මේ තිබෙන විරාම උර්ලෝස ස්ටොප් වොච් එකක් මගින් අපිට මැනගන්න පුළුවන් වඩාත් නිර්වාද්‍යව. තත්පරෙන් 100න් පංගුවට නිර්වාද්‍යව මෙම උපකරණය මැනගන්න පුළුවන්. තත්පර 0.5ක නිර්වාද්‍යතාවයෙන් මේ විරාම ගැටිකාවෙන් අපිට මැනගන්න පුළුවන්. ඒ අපි කැමති ආකාරයට අපිට උපකරණ තෝරගැනීමේ හැකියාව තිබෙනවා. මෙම ආවර්ත කාලේ දැන් දෝලන 25කට කාලය සොයාගෙන 25න් බෙදුම අපිට එනවා දෝලන ආවර්ත කාලේ. ඒ ආවර්ත කාලේ T නම් අපි දන්නවා 2π වර්ගමූල L බෙදීම G. දෙපැත්ත වර්ග කරොත් T වර්ග සමානයි 4 π වර්ග බෙදීම G වාරයක් L. මේ ආකාරය අපි දන්නවා y සමානයි mx ආකාරය. y සමාන mx ආකාරය ඔබට හුරු පුරුදු රටාවක්. y සමාන mx කියන්නේ අපි දන්නවා මූලක්ෂරා ගමන් කරන සලකිරි ප්‍රස්ථාරයක් අපිට ලැබෙන්නේ. දැන් බලන්න අපි t වර්ග හා t වර්ග අපි ගත්තේ y කියන එක, x වශයෙන් අපි තෝරගත්තේ l. මේ අතර ප්‍රස්ථාරයක් ඇඳවිට අපිට මූල ලක්ෂරා ගමන් කරන සලකිරි ප්‍රස්ථාරයක් ලැබෙන්න ඕන. අපි නිවර්දව පරීක්ෂණය කරොත් මූලක්ෂරා හරියටම ගමන් කරන්න ඕන. අපි අතින් යම් යම් අඩුපාඩු වුණොත් ස්වල්ප වෙනස් වීමක් සමාහිත වෙන්න පුළුවන්. බොහෝ විට මූලක්ෂරා ගමන්ගේ සලකිරි ප්‍රස්ථාරයක් අපි ඊටාම නිර්වද්‍ය කරොත් අපිට ලැබෙන්න ඕන. මේ ප්‍රස්ථාරය අපි අනුක්‍රමණය ගත්තොතින් අපිට අනුක්‍රමණ අනුව මේ ආකාරයේ ඍජු කෝණ ත්‍රිකෝණයක් ඇසුරෙන් A බෙදීම B මගින් මේ y අක්ෂයේ උස, x අක්ෂයේ දිග මේ දෙකෙන් බෙදලා අපිට අනුක්‍රමණය සැන්න පුළුවන්. මේ අනුක්‍රමණය අගය අපි පෙර දුටු නැවතත් බලමු. මේ සිද්ධාන්තයේ මේ තිබෙන්නේ y සමාන mx. මේ තිබෙන අනුක්‍රමණය 4 π වර්ග බෙදීම g. 4 π වර්ග බෙදීම g. දැන් බලන්න ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සමානයි 4 π වර්ග බෙදීම g ට. එහෙනම් අපිට මෙතනින් g සොයාගන්න පුළුවන් 4 π වර්ග බෙදීම m. m අනුක්‍රමණය අපිට a බෙදීම b මගින් ගන්න පුළුවන්. මෙමගින් අපිට g ගුරුත්ව ත්වරණය සොයාගන්න පුළුවන්. ඒක තමයි අපේ බලාපොරොත්තු මේ පරීක්ෂණයේදී. ගුරුත්ව ත්වරණය සෙවීම. දැන් අපි මේ උපකරණ
අටවන්න මම මේ දරුවෝ දෙන්නෙකුට ආරාධනා කරනවා. ඇවිල්ලා බලන්න මේ උපකරණ අටවල අපි බලමු රීඩින්ස් ලබා ගන්න. බලන්න ඔයගොල්ලෝ අටවන්න බලන්න මේ උපකරණ. මුලින්ම සරල අවලම්බි දිග ගුරුත්ව කේන්ද්‍රයට ඇති දුර මැන ගන්න. ගුරුත්ව කේන්ද්‍රය දුර මේක මම හිතන්නේ කැමරක පැත්තට පෙන්වන හොඳයි. රොන්ඩ බලා ගන්න. ආධාරකය දෝලණය වෙන දිග මෙතන. ගුරුත්ව කේන්ද්‍රයට ඇති දුර සෙනෙමින කීයක් තියෙනවද? 45. අපි සෙනෙමින 45ට පරීක්ෂණය කළ බලමු. නිමේෂන කූරක් අපි මීට දර්ශක කූරකුත් සම්බන්ධ කරගන්න ඕන. බලන්න සරල අවලම්බය ලීපතුරු දෙකක් ආධාරය. මෙම ස්ථානයේ ලීපතුරු දෙකක් තියෙනවා. මොකද මේ නූල අපි නිකම් ආධාරකයෙන් සම්බන්ධ කරොත් මේ පැද්දීමේදී ඒ පහළට ලිස්සාගෙන එන්න පුළුවන්. සල් හොඳින් එය හිරවන පරිදි පැද්දීමේදී මේ නොයදෙන පරිදි ලීපතුරු දෙකක් ආධාරයෙන් තදින් හිර කරගන්න. ඒ සඳහා ලීපතුරු දෙකෙන් මේ නූල හිර කර අවලම්බය එල්වා ගන්න. ආධාරකයේ සිට මේ ගුරුත්වකෙන්න දුර සෙනෙමින 45යි මේ අවස්ථාවේ. නිමේෂන කූර යොමු ලක්ෂයක් ඇති කරගත්තා. මොකද අපි මේ දෝලණය කරලා අපිට දෝලණය ගණන් කරන්න යම් ස්ථානයක් අවශ්‍ය වෙනවා. අපි කොතන පසු කරනවටද ගණන් කරන්නේ? අපිට ස්ථානයක් උන මෙන්න මේ පිහිටුවම පසු කරනකොට 1යි. මේ පිහිටුවම පසු කරනකොට 2යි කියලා අපිට ගණන් කරන්න ඕන. ඒකට තමයි අපි මේ දර්ශක කූර භාවිතා කරන්නේ. දැන් අපි බලමු මේ පාඨාංකයක් අරගෙන මේ කැමැති ඔලෝසුවකින් සෙල බිඳුව කරගන්න. ඊට පස්සේ මේට දෙපැත්තට පැද්දෙන්නේ නැති වෙන්න පැහැදිලි දෝලනයක් ලබා දෙන්න. හැබැයි මේ දෝලණය අංශක 10ට පමණ අඩු වෙන්න ඕන. මොකද අර සමීකරණයේ සත්‍ය වෙන්නේ කෝණේ කුඩා අවස්ථාවන්ට. කෝණේ කුඩා වෙනවා. අංශක 10ට අඩු කෝණ සඳහා තමයි t = 2π වර්ගමූල l / g නිවැරදි වෙන්නේ. ඒ සමීකරණ නිවැරදි වෙන්නේ. පැහැදිලි නේද? රයිට්. දැන් බලන්න. වෙලාව පෙන්වුම් කරන්න බලන්න. දෝලන 25කට මැන ගන්න කාලය. හරිනේ. අපි විරාම ගැටිකාවෙන් අපිට දැන් මේ වෙලාව සටහන් වෙනවා. ගතවන කාලය දෝලන 25කට ගත වූ කාලය අපිට මේ විරාම ලොස්සෙන් මැනගන්න පුළුවන්. පැහැදිලි නේද? මේ විදිහට අපිට මෙම දෝලන කාලය මැනීමේදී යම් දෝෂයක් ඇති වුණා කියලා අපිට සැකයක් තියෙනවනම් අපිට පුළුවන් නැවතත් මේ දෝලනය කරන්න. යම් දිගකට අපිට අවස්ථා තුනක් විතර පාඨාංග ගන්න පුළුවන්. අරගෙන ඒ පාඨාංග තුන එකතු කළ තුනෙන් බෙදලා යම් දිගක් සඳහා නිවැරදි දෝලන කාලාවර්තය අපිට ගන්න පුළුවන්. නැවත වතාවක් මේ දෝලනය කරන ආකාරය පෙන්වන්න. ඊට පසුව මේ ස්ථානයේ පසු කරන යම් මොහතකදී මේ ඔන් කරන බවත් ඊට පස්සේ නවත්වන අවස්ථාවත් පොඩ්ඩක් අපි ගණන් අවශ්‍ය නැහැ. පොඩ්ඩක් මේ දරුවන්ට පැහැදිලි කරලා දෙන්න. කුඩා දෝලනයක්. අපි මේක මේ ආකාරයට දෝලනය කරන්න උචිත නැහැ. මේ දෝලනේ වැඩි. ඒ වගේම තවදුරටත් මේ දෝලනයකට මෙහෙම පැද්දීමක් සිදු වුණොත් ඒකත් වැරදි. මෙහෙම පැද්දෙන්න බෑ.
මෙහෙම බෑ. මේක තලයක දෝලනය වෙන්න ඕනේ. ඒක අපි බොහොම ප්‍රවේශමෙන් කරන්න ඕන. එක තලයක දෝලන පරිදි මෙයාකට දෝණය කරන්න ඕන. බොහොම ප්‍රවේශමෙන් කරන්න ඕන. මේ පසු වෙන මොහොතක් එකයි කියලා ටක් ගාලා බින්දුව ඊට පස්සේ එකයි ඉන්නේ. එක දෝලනයක් කියලා අපි කියන්නේ මේ වගේ ස්ථානයකින් මෙහිට ගිහිල්ලා නැවතත් මේ පැත්තට ගිහිල්ලා ආයිමත් මෙතෙන්ට ආම තමයි එක දෝලනයක් වෙන්නේ. මේ පැත්තට ගිහිල්ලා මෙහිට ගිහිල්ලා නැවතත් මෙතෙන්ට එන්න ඕන. එවිට තමයි දෝලන එකක් වෙන්නේ. දෝලන 25 සම්පූර්ණ අවස්ථාවේදී අපි මේක නවත්තලා කාලය සටහන් කරගන්න පුළුවන්. පැහැදිලි නේද? රයිට්. දැන් අපි බලමු මේ දිග වෙනස් කරන්න පුළුවන් අපිට. මේ දිග වෙනස් කර කර නැවත නැවතත් අපිට පාඩම් ගන්න පුළුවන්. අපිට පුළුවන් මේ දිග බොහෝ කෙටිවීම එතරම් උචිත නැහැ. එවිට මේ වේගය වැඩි. ඒට අපිට බොහොම හොඳ ආවර්ත කාලයක් ලබා ගන්න පහසු නිසා ටිකක් වැඩි දිගක් තෝරගන්නේ නම් වඩාත් උචිතයි. ඒ වගේම මේ දිග වෙනස් කරන විට ආවර්ත කාලේ පැහැදිලි වෙනසක් ඇති වෙන පරිදි අපි දිග වෙනස් කරනවා. අපි දැන් මේ අවස්ථාවේ පාටන් ගත්ත සෙන්ටිමීටර 45. ඊළඟට 46 ගැනීම තර උචිත නැහැ. මක් නිසාද? 45ට ලැබෙන උත්තරීට වඩා බොහොම අල්පයයි වෙනස් වෙන සමහර විට. එය මෙමෙ විරාම ගතිකාවේ අපිට සටහන් කරගන්නත් අපහසුයි. අපි දෝලන කාලාවර්තයේ පැහැදිලි වෙනසක් ඇති වෙන පරිදි මේ දිග වෙනස් කරන්න ඕන. පැහැදිලි නේද? එතකොට අපිට පුළුවන් සෙන්ටිමීටර 10න් 10 වෙනස් කරන්න. සාමාන්‍ය සෙන්ටිමීටර 5 වෙනස් කරත් අපිට ප්‍රමාණවත් වෙයි. එහෙම දිනම් 10න් 10 අපි පාටම් ගන්න අවස්ථාවේදී අපි තීරණය කරනවා කොහොමද මේ කරන්න ඕන. අපි එකක් අරගෙන ඊළඟ එක අරගෙන බලනවා පැහැදිලි වෙනසක් තියෙනවද කියලා. නැත්තම් අපි පොඩ්ඩක් දිග තව දුරට වෙනස් කරන්න පුළුවන්. ඒ අපිට පුළුවන් විචලනය කරගන්න. නීතියක් නැහැ ඒකට. පැහැදිලි නේද? රයිට්. දැන් අපි බලමු කොහොමද අපි ගණනය කිරීම කරන්නේ. මම නැවතත් කතා කරන්න. මේ පරීක්ෂණ කරන්න සහභාගි වුණේ මලින්ත සහ අචිල. අපි ආයිමත් කැඳවන්න තෙක් වාඩිලි. දැන් බලමු උපකරණ 8 වන විදිහ නැවතත් ඔබට තිරයේ දිස්සෙනවා. එයා අපි හොඳින්ම දැකගත් නිසා වැනිමනත් අවශ්‍ය නැහැ. දැන් බලන්න අපි ලබා ගන්න පාඨාංක. මේදී අපි ගන්න පාඨාංක මා විසින් මේ පරීක්ෂණය සිදු කර ලබාගත් පාඨාංක වගුවක් තිබෙනවා. ඔබට පුළුවන් මේ වගුවත් එක්ක මේ පරීක්ෂණේ දිගට ගෙනියන්න. මා විසින් ගණනය කළා තියෙනවා. ඔබත් අභ්‍යාසයක් වශයෙන් ඒ ගණනයත් බලලා මේ දිගට මේ ගණනය ක්‍රීම් කළා අගයන් ලබා ගන්න උත්සාහකයේ දෙන්න. මේ අගයන් මා විසින් සෙන්ටිමීටර 25 sorry 20 25 30 35 ආකාරයට වෙනස් කර තිබෙනවා. දිග දෝලන 25කට ගත වන කාලය මේ ආකාරයට තිබෙනවා. මෙම අගයන් ඔබට බලා ගැනීමට අපහසු නම් මම නැවතත් මිටත් වඩා අකුරු ලොකුවට යොදලා තිබෙනවා. ඔබට බලා ගන්න පුළුවන්. දැන් නැවතත් අපි බලමු මෙතන පාඨාංක වගුවේ අපි හොයාගත්තේ දෝලන 25කට කාලේ. නමුත් අපිට ඕන දෝලන ආවර්ත කාලය. හා ආවර්ත කාලේ වර්ගය. අපිට ඕන දෝලන කාලය ආවර්ත කාලය ඕන. හා එක වර්ගය ඕන වෙනවා. එහෙනම් අපි මේක 25ෙන් බෙදන්න ඕන ඉස්සෙල්ලා. හා ඊට පස්සේ එක වර්ග කරන්න ඕන. බලන්න එයාගේ. ඔන්න මේ තෙනෙල් 10 දෙකෙන් වැඩි කරලා අපි සෙන්ටිමීටර වලින් මන්නේ මීටර කරගත්තා. මේ තෙන කාලය තත්පරවලින් දෝලන 25කට කාලය මේ තෙන්න දෝලන ආවර්ත කාලය 25ෙන් බෙදපුවා ගයන් ටික මෙමා ගයන් වර්ග කර විට ලැබෙන අගය තත්පර වර්ගවලින් මේ තිබෙන්නේ. මේ තිබෙන ආවර්ත කාලය වර්ගය. පැහැදිලි නේද? දැන් මෙම අගයන් මම බලාපොරොත්තු වෙනවා ඔබ මේ අගයන් යොදාගෙන ප්‍රස්ථාරයක් ඇඳලා ඒ ගණන ක්‍රීම් කරයි කියලා. ඒ කරන යන මග සියල්ල මම පැහැදිලි කරනවා. නමුත් මා මෙහි ඇඳි ප්‍රස්ථාරයට අමතර ඔබටත් පුළුවන් ප්‍රස්ථාරය ඇඳලා මේවා
ලැබෙන අගයන් සත්‍යතාවය තහවුරු කරගන්න. බලමු මම මේ අගයන් ටික නැවතත් වඩාත් පැහැදිලිව දෙන්න බලන්න. දැන් බලන්න මුල කණ්ඩාංක පහ 20 25 30 35 40 මේ අගයන් වඩාත් පැහැදිලිව පේන්නයි මම මේ ඔබට සකස් කරලා තිබෙන්නේ. බලන්න මේ අගයන් ටික. ඔබට සටහන් කරගන්නත් පුළුවන්. ඊළඟ කණ්ඩාංක ටික තවත් කණ්ඩාංක හතරක් තියෙනවා. මේ තිබෙන කණ්ඩාංක හතර 45 සිට 60 දක්වා. බලන්න මෙහිදී මේ ආවර්ත කාලය අපිට දැනෙන වෙනසක් වෙලා තියෙනවා. 1.35, 1.43, 1.5, 1.56. මේ ස්ථානෙත් අපි බැලුවොත් 33.85, 33.75, 37.52, 39.16 ආකාරයට වෙනස් වෙලා තියෙනවා. දැන් අපිට අවශ්‍ය නම් මේ දෝලන කාලාවර්තයේ පැහැදිලි වෙනසක් නැතයි කියලා හැඟෙනවා නම් අපිට මේ මැද කණ්ඩාංකය අයින් කරන්න පුළුවන්. මේ වගේ කණ්ඩාංකයක්. එමන අපිට සෙන්ටිමීටර 10න් 10 ගන්න පුළුවන්. අපි මෙහිදී අරගෙන තියෙන සෙන්ටිමීටර 5න් 5ට. නමුත් අපිට ඒ විදිහට පරීක්ෂණය කරන්න පුළුවන්. අවශ්‍ය නම් විතරක් ඒක වෙනස් කරන්නත් පුළුවන්. දැන් අපි බලමු ඊළඟට මේ ලැබෙන ප්‍රස්ථාරය. අපි මේ විදියට කණ්ඩාංක සලකුණු කරගෙන වැඩිම ලක්ෂ ගණනක් කරා යන පරිදි ප්‍රස්ථාරය අඳින්න ඕන. බලමු අපි මේ දරුව ප්‍රශ්නයක් තියෙනවා. දර්ශන කූර අවලම්බයේ පෙතට ඉතා ලංව සවි කරන්නේ දුරින් සවි කළහොත් දෝෂයක් ඇති වෙන නිසාද? දර්ශක කූර අවලම්බලේ පෙතට ලංව සවි කරන්නේ. ඔව්. ඒ බලමු දැන් මේ උපකරණ ඇටවීමේදී මේ අවලම්බ බෝලේ පෙතර ඉතාම ලංව අපි මේ සවි කරලා තියෙනවා. අපිට පුළුවන් ඕනනම් මෙහෙම ටිකක් ඈතින් සවි කරගන්න. මේ ආකාරයට. අපි එහෙම කරේ නැහැ. මෙයකට ඈතින් සවි කරන්නත් පුළුවන්. පැහැදිලි නේද? එතකොට අපිට ඇති වෙන දෝෂය. මෙතන අපි ඒක පොඩ්ඩක් මෙහෙම පැහැදිලි කරමු. දැන් අපි බලමු මේ ප්‍රශ්නය මේ ආකාරයට පැහැදිලි කරගන්න. අවලම්බ බෝලේ පෙත අපි හිතමු මේ ආකාරයට තිබෙනවා කියලා. මේ තිබෙන්නේ දර්ශකූර. දර්ශකූර අපි හිතමු ටිකක් ඈතින් තිබෙනවා කියලා. අපේ ඇස මේ ආකාරයෙන් අපි නිරීක්ෂණය කළොත් අපිට මේ පිහිටුමේදී තමයි මේ සමපාත ලක්ෂය පේන්නේ. අපේ පිහිටුම යම් විදිහකින් වෙනස් වුණොත් අපිට වෙනත් ලක්ෂයක් තමයි දැන් සම්පාත වෙලා පේන්නේ. වලට පේනවා ඇති. ඒතර දෝලන ගණන් කිරීමේදී අපි අතින් යම්කිසි වරදක් සිදු වෙන්න පුළුවන් මේ නිරීක්ෂකයාගේ පිහිටීම වෙනස් වීමත් එක්ක. ඒ නිසා තමයි අපි දර්ශක කූර අවලම්බලේ පෙතර ලංව සවි කරන්නේ. අපි බලමු එහෙනම් දැන් මේක පෙතර ලං වුණා මේ දෝෂය කොහොමද ඉවත් වෙන්නේ කියන එක. ඔය තිබෙන අවලම්බලේ පෙත මෙන්න දර්ශක කූර ලං වුණා. දැන් නිරීක්ෂකයා මෙතන හිටියත් සම්පාත වන මේ ස්ථානයේ නිරීක්ෂකයා සල්ප වෙනස් වීමක් වෙලා මේ මට්ටමට ආවොතින් ඒත් සම්පාත වෙන්නේ එතනම. දැන් නිරීක්ෂකයාගේ පිහිටීම වෙනස් වීමත් එක්ක මේ සිදුවන දෝෂය අවම කරගන්න පුළුවන්. ඒකයි අපි දර්ශක කූර අවලම්බුලේ පෙතර ඉතාම ලංව සවි කරන්නේ. ඔබට පේනවා ඇති දැන් මේ ස්ථානයේදී නිරීක්ෂකයා පිහිටීම වෙනස් වුණොත් විශාල වෙනසක් සිදු වෙනවා. මෙතන ඒ වෙනස සිදු වෙන්නේ නැහැ. ඒකයි අපි මේ පෙතර ඉතාම ලංව සවි කරන්නේ. හරි? හරි. දැන් මේ දරුවේ ප්‍රශ්නයක් තියෙනවා. අහන්න බලන්න. සර් දර්ශන කූර අවලම්බ ගෝලයේ පහළම පිහිටීමෙන් සවි කරන්නේ? ආ පහළම පිහිටීමෙන් සවි කරන්නේ. ඒ හා සමානම ප්‍රශ්නය දැන් අපි මේ දර්ශක කූර සම්බන්ධ කිරීමේදී එකක් පෙතර ලංව සවි කරා මේ ආකාරයට. ඉතින් ඒ වගේම දර්ශක කූර අපි මෙය දෝලණය වන්නේ මෙහෙමනම් අපිට පුළුවන් දර්ශක කූර ඒ වගේ ස්ථානයක සවි කරන්න මේ වගේ ස්ථානයක. මෙහෙම සවි කරන්න.
නමුත් අපි එහෙම කරන්නේ දර්ශකුර මේවනි ස්ථානයක මේ මෙවැනි පිහිටීමක සවි කළා අපිට දෝලන ගණන් කරගන්න පුළුවන් එහෙම නැත්නම් අපිට මේ විදියට ඒක වෙනත් පැත්තකින් වෙනත් කෝණකින් අපිට සවි කරන්නත් පුළුවන් මේ ආකාරයට මෙහෙම දෝලන වෙන විට දර්ශකුර අපිට මෙවැනි ස්ථානයක සවි කරන්න පුළුවන් මේ අවලම්බෝලේ පෙතර පහළම පිහිටුවම අපි සවි කරේ මෙහිදී ඒ ප්‍රශ්න තමයි මම හිතන්නේ මේ දරුවා අහන්නේ. බලමු දැන් සරල අවලම්බයේ දෝලණය වෙන විට ඔයාලා දන්නවා අපි මේ ස්ථානයෙන් බලමු මේ කෙළවරෙදි ප්‍රවේග බිඳුවයි මේ කෙළවරෙදි ප්‍රවේග බිඳුවයි ඔයාලා දන්නවා මේ සරල අනුවර්ති චලිතයේදී මේ මධ්‍ය පිහිටුමේ තමයි වේගය උපරිම වෙන්නේ v maximum උපරිම වේගයක් ඇති වෙනවා අපිට මෙතෙන් මේ ස්ථානයේ වේගය උපරිමයි මේ නිසා එම ස්ථානය පසු කිරීමට ගත වෙන කාලය ඉතාම අඩුයි සා කාල නීර්ණ ඉතාම තියුණුයි ඉතාම සංවේදීව ඉතාම නිර්වද්‍යව අපිට කාල නීර්ණය කරන්න පුළුවන් මේ අවලම්බෝලේ පෙතර ලංව සවි කරා හා ඒ වගේම පෙතේ පහළම පිහිටුමෙන් මේ දර්ශකවර සවි කරා කරුණු දෙකම එක බැඳිලා යන්නේ දැන් අපි මේ ප්‍රශ්න දෙකම එකට සලකලා බැලුවොත් අවලම්බ බෝලය පෙතට දර්ශකවර ඉතාම ලංව සවි කරන්නේ නිරීක්ෂකගේ පිහිටුම වෙනස් වුණොත් ඇතිවන දෝෂය වළක්ව ගන්න. ඒ වගේම දර්ශකවර අවලම්බ බෝලේ පහළම පිහිටුම සවි කරන්නේ එම ස්ථානයේ බෝලේ වේගය උපරිම නිසා කාල නිර්ණය වඩා නිරවද්‍ය අපිට ලබා ගන්න පුළුවන් නිසා ඒකයි හේතුව මම හිතන්නේ දරුව දෙන්නගේ ප්‍රශ්නේ හරිය ඇති දැන් අපි නවත්තලා තිබුණේ අපි සාකච්ඡා කරමින් හිටියේ මේ ප්‍රස්ථාරයන් දීමේදී අපි අනුගමනය කරන විශේෂිත කරුණු කීපයක් තිබෙනවා අදාළ ඛණ්ඩාංක ලකුණු කරාම පසුව මේ අපි ඛණ්ඩාංක ලකුණු කරලා තියෙනවා ඒ ඛණ්ඩාංක වැඩිම ගණනක් කරහා යන පරිදි ඛණ්ඩාංක වැඩිම ගණනක් කරහා ප්‍රස්ථාරය යන්න ඕන. ඉතිරිවන ඛණ්ඩාංක මේ ප්‍රස්ථාරයේ දෙපැත්තට සමසේ බෙදලා යන ආකාරයට පුළුවන් තරම් අපි ප්‍රස්ථාරය ඳීමේදී උත්සාහ කරන්න ඕන ඒ විදිහට ගන්න. පැහැදිලි නේද? දැන් බලන්න මෙම පරීක්ෂණයේදී මා විසින් ලබාගත් ඛණ්ඩාංක පද්ධතියට ඉහතින් දැක්වූ වගුවේ තිබෙන ඛණ්ඩාංක පද්ධතියට අදාළ ප්‍රස්ථාර කොලේ ඛණ්ඩාංක ලකුණු කළා ප්‍රස්ථාරයේ අඳපු ආකාරය ඔබට දැක ගන්න පුළුවන්. පැහැදිලි නේද? ප්‍රස්ථාරය හොඳින් බලන්න. ඔබටත් පුළුවන් මේ අගයන් ටික අරගෙන ප්‍රස්ථාරය වෙනම අඳින්න පුළුවන්. ඇඳලා බලන්න ඔය අගයන් වලට ඔබට ලැබෙන උත්තරේ මොකක්ද කියලා අභ්‍යාසයක් වශයෙන් ඒක කරන්න පුළුවන්. දැන් මෙම ස්ථානය මූල ලක්ෂ්‍ය වශයෙන් මා තෝරගෙන නැහැ ඇත්තටම. 20න් පටන් ගන්න තියෙනවා. y අක්ෂය පටන් ගන්න තියෙන්නේ 70 ඉඳලා. මුල අගයන් ටික මා විසින් අයින් කළා තිබෙන්නේ බලන්න මේ ස්ථානයේ 20 70 තිබෙන්නේ. අපි බිඳුවේ ඉඳලා අක්ෂ පද්ධතිය නම් කරා නම් අපිට ඔය x අක්ෂයේ 20 දක්වත් y අක්ෂයේ 70 දක්වත් කිසිම ඛණ්ඩාංකයක් මාක් වෙන්නේ නැහැ. ඒතර ඒ ප්‍රදේශයේ හිස්ස තිබෙන්නේ. අපි පුලුවන්තරම් ප්‍රස්ථාරයක් ඇඳීමේදී මුළු ප්‍රස්ථාර කඩදාසිය පුරා විසිරලා යන පරිදි ඛණ්ඩාංක අපි මාක් කරගන්න ඕන. ඒකයි මේ ආකාරයට ලකුණු කරේ. දැන් බලන්න ගණනය කිරීමේ පහසුවට තීරණ දෙකක් මෙම ස්ථානයේ ලේට අරන් තියෙනවා. s වර්ග 10^2 දෙකන බලයක් මෙතන ලේට අරන් තියෙනවා. මෙතන 10^2 බලයක් අපි ඉවතර අරන් තියෙනවා. දැන් අපි ප්‍රස්ථාරයේ ඇඳපු ඛණ්ඩාංක නොවන වෙනත් ලක්ෂ දෙකක් තෝරගෙන හොඳින් ප්‍රස්ථාරයේ අර කොටු ඡේදන ලක්ෂ දෙකක් තෝරගෙන හැබැයි අපි මේ ප්‍රස්ථාරයේ ඇඳීමේදී භාවිතා කළ ඛණ්ඩාංක යොදා ගන්නෑ අනුක්‍රමණය සොයනකොට වෙනත් ලක්ෂ දෙකක් ඔබට පේනවා ඇති මම මේ තෝරගෙන තිබෙන ලක්ෂ දෙක මේ ස්ථානයත් ඒ වගේම මේ ස්ථානය මේ ස්ථාන දෙකට අදාළව බලන්න අනුක්‍රමණය ගණනය කළ තිබෙනවා 211 හරින
එකසි අට ඔබට නැවතත් බලන්න පුළුවන් මේතිබෙන්නේ මේ ස්ථානය දෙසිය කොළහ මෙතන දෙසිය කොළහ කණ්ඩාංක වයියක්ෂේ මෙතන එකසි අට නැවතත් එක්සක්ෂය අපි ගත්තුතින් මේ ස්ථානය කණ්ඩාංකය පනස් දෙක ඇදසම් පහ මේ ස්ථානය විසි අතයි දසම් පහ එයාකාරයට අරගෙන සුළු කරාම අප ප්‍රස්ථාරය අනුක්‍රමණ ලැබෙන හතර ඇසම එකයි දෙකයි කියලා. එම අනුක්‍රමණය අගේ හතරයි ෆයිවර්ග බෙදීම ජීට ආදේශ කරාම අපිට ගුරුත්වතරණේ වටිනාකම නමය දසම හයක් කියලා ඉතා මාසන වසෙන් ලැබෙන. මේ ගුරුත්වතරණය අගේ නමය ඇස මට එකයි එන්න ඕන නමුත් අපිට නමය ඇස මහයක් ඉතා මාසන වසයෙන් ලැබිල තියෙන. පැහැදිලි නේද? දැන් අපි ඉක්මනින්ම මේ පරිසරයේ වැදගත් වන කරුණු තව කීපයක් තියෙනවා. ඒවා මේ තිරේ ඔබට දිස්සෙන බලාගන්න පුළුවන්. දර්ශක කූර අවලම්බෝලේ පෙතර ඉතාම ලංව සවි කරන්න ඕන. දර්ශක කූර අවලම්බෝලේ පහළම පිරිමේ සවි කළ යුතුයි. අවලම්බේ දිග වෙනස් කිරීමේදී ආවර්ත කාලයේ පැහැදිලි වෙනසක් සිදු වන පරිදි වෙනස් කළ යුතුයි. දෝලන ඇති කිරීමේදී කුඩා විස්තර ඇති දෝලන සිදු කරන්න ඕන. වැඩි දෝලන ගන්න සඳහා කාලය මැනීමේදී ඇති වෙන ප්‍රතිශත දෝෂය අඩු කරගන්න අපිට පුළුවන්. මෙදරට ප්‍රශ්නයක් තියෙනවා. එක් දෝලනකින් තුව දෝලන 25කට කාලය සෑනේ. ඔව්. දැන් අපි එක දෝලනයකට නැතුව දෝලන 25ක් වැනි වැඩි කාලයක් ගත්තේ ඇයි? අපි එක දෝලනයක් අපි හිතමු එක් දෝලනයක් සඳහා අපිට ලැබෙන අපි පොඩි ගණනයක් කළ බලමු එක පැහැදිලි කරගන්න. එක් දෝලනයකට ලැබෙන කාලය අපි හිතමු දෙකයි තත්පර කියලා. තත්පර දෙකයි. තත්පර දෙක කාලයක් අපිට ලැබුණා එක දෝලනට. අපි හිතමු මේකේ දෝෂය මේ මිනුම ගැනීමද ඇතිවෙච්ච දෝෂය අපි කාලය මැනීමද අපි ඇත්ත මේ උපකරණ දෝෂයක් ඇති වෙනවා. ඕන මිනුම උපකරණයක අනිවාර්ය දෝෂයක් ඇති වෙනවා. අපි හිතමු දෝෂය මෙහිදී සිදුවෙච්ච දෝෂය 0.1ක් තත්පර කියලා. තත්පර දශමයක දෝෂයක් අපිට සිදු වුණා. දැන් අපි බලමු මෙහිදී ඇතන ප්‍රතිශත දෝෂය. ප්‍රතිශත දෝෂය අපි ප්‍රතිශත දෝෂය ගණනය කරොත් ඔයාලා දන්නව දෝෂය බෙදීම මිනුම අපිට මෙතන ලියන්න පුළුවන් දෝෂය බෙදීම මිනුම වැඩි කිරීම 100. ඔය තමයි ප්‍රතිශත දෝෂය. දැන් දෝෂය ගත්තොත් 0.1යි තත්පර බෙදීම මිනුම 2යි වැඩි කිරීම මෙතන එනවා 100. දැන් බලන්න මේ සුළු කරාම අපිට එනවා 105. 105ක දෝෂයක් අපිට මෙතන එනවා. මේ වෙලාවේදී ඇත්වෙච්ච දෝෂය 105යි. අපි බලමු දෝලන වැඩි ගණනකට ගත්තොත් අපි හිතමු දෝලන 50. අපි ඒකත් ගණනය කළා බලමු. එහෙම නැත්නම් දෝලන 25ක් ගනිමු. අපි හිතමු දෝලන 25කට අපි කාලය මැන්න. දෝලන 25කට මෙලැන්නේ දෝලන 25කට කාලය. අපි හිතමු තත්පර 50.2ක් ලැබුණා කියලා. ඔය දෝලන 25කට කාලේ. දැන් අපි බලමු අපිට ඇත්තන ප්‍රතිශත දෝෂය. මෙල යන්නේ ප්‍රතිශත දෝෂය සමානයි දෝෂය අර මිනුම් උපකරණයම අපි මැන්නේ. එනිසා ඇත්තන දෝෂය එමාගේමයි. එම එකම මිනුම් උපකරණය අපි කාලේ මන්නේ ගන්න එකම විරාම වලසුව. සා එක මාරු කරේ නැහැ. සා අපිට තාමත් ඒ දෝෂය 0.1යි බෙදනවා 50.2 වැඩි කිරීම 100. ආසන්න වශයෙන් ගත්තොත් මෙතන අපි ආසන්න සුළු කිරීමක් කරමු 50යි. එතන 50.1යි 50.2යි 0.2යි. දෝෂය 0.2යි. එතන මුළු කාලයේ මැනීමේ ඇතන ප්‍රතිශත දෝෂය අපිට 0.5ක් ආවා. දැන් අපිට එන්නේ 0.2යි. දෝෂය විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. තවදුරටත් ආවර්ත කාලයේ මනට අපි ආයිමත් මේක 25න් බෙදෙනවා. එතන එක ආවර්තයකට එතන දෝෂය තවත් අඩු වෙනවා.
පැහැදිලි නේද? ඒක ආවර්තයක් සඳහා සිදුන දෝෂය තවත් අපිට අඩු වෙනවා. ඉතින් අපිට වඩාත් වාසිදායකයි වැඩි දෝලන ගණනක් ගත්තාම මේ දෝෂය අඩු කරගැනීම. පැහැදිලි නේද? ඒකයි ඒ ආකාරයෙන් අපි සිදු කරන්නේ. දැන් අපි ඉක්මනින්ම දෙවෙනි පරීක්ෂණය සිදු කරන්න බලමු. හෙලික්ෂය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක ස්කන්ධය දෝලන කාලාවර්තය අතර සම්බන්ධය සත්‍යාපනය කිරීම හා දුනු නීතයේ සෙවීම. ඒ සඳහා අවසන උපකරණ හෙලික්ෂය දුන්න, විරාම ගටිකාව, පඩි කට්ටලයක්, නිවේශන කූරක්, ආධාරක දෙකක්. දැන් බලමු සිද්ධාන්තය. මේ ආකාරයට දුන්න දෝලනය කළ විට එම් ස්කන්ධය සිරස්ස දෝලනය වන ආවර්ත කාලයේ ටී නම් ටී සමනයි 2.5 වර්ගමුල එම් බෙදීම කේ. දෙපැත්ත වර්ග කළ විට ටී වර්ග සමාන 4.5 වර්ග එම් බෙදීම කේ. මේ වයි සමාන එම් එක් සාකඩ අපිට පත් කරන්න පුළුවන්. සුදුසු ප්‍රස්ථාරයක් ඇඳීමෙන් අනුක්‍රමණ ආධාරයෙන් අපිට පුළුවන් දුනු නියතය හොයන්න. ඒ වගේම ප්‍රස්ථාරය මූල ලක්ෂය හරහා ගමන් කරනවා නම් අපිට ටී වර්ග හා එම් අතර අනුලෝම සම්බන්ධයක් තියෙන බවත් තහවුරු කරගන්න පුළුවන්. මේ පරීක්ෂණයේ අරමුණු දෙකක් තියෙන එකක් ප්‍රස්ථාරයේ මූල ලක්ෂය හරහා යන බව ඔප්පු කර ගැනීමෙන් ටී වර්ග හා එම් අතර සම්බන්ධය, ආවර්ත කාලය හා ස්කන්ධය අතර සම්බන්ධය පරීක්ෂා කිරීම. දෙවෙනි එක දුන්නේ දුනු නියතයේ සෙවීම. දැන් මම මේ උපකරණ අටව ගන්න විදිය ඔයගොල්ලන්ට පෙන්වන්න මේ දරු දෙන්නෙකුට ආරාධනා කරනවා. එන්න කවුද? ටෙරාස්, ලසන්ත, එන්න. බලන්න උපකරණ අටවල. මේ තිබෙන හෙලික්ෂය දුන්නෙන් අපි බාරයක් එල්ලලා තිබෙනවා. මේ තිබෙන බාරය, මේ තිබෙන දර්ශක අටුව. අපිට මේ වගේ බාරයන් යොදන්න පුළුවන්. තව තවත් මේ ග්‍රෑම් 200 බාරයක් තිබෙනවා. ඒ සුදුසු බාරයන් අපිට යොදාගන්න පුළුවන්. මේ ස්ථානයේ ග්‍රෑම් 200යි 400යි 600ක් අපි යොදලා තිබෙනවා. දැන් මේට කුඩා දෝලනයක් දෙන්න බලන්න. සිරස්ස කුඩා දෝලනයක් ලබා දෙන්න. අපිට පුළුවන් දැන් මේ දෝලන 25කට ගතවන කාලය මේ විරාම ගටිකාවෙන් මැනගන්න. දෝලන 25කට කාලය මනින්න පුළුවන්. මේ ආකාරයට අපිට යොදන ස්කන්ධය තවදුරටත් වෙනස් කරන්න පුළුවන්. ග්‍රෑම් 200 හෝ 100 අපිට යොදන්න පුළුවන්. යොදමින් දෝලන 25කට ගතවන කාලය මැනගන්න. ඒක 25න් බෙදුවම එක එක් ස්කන්ධයට අදාළ දෝලන ආවර්ත කාලය සොයන්න පුළුවන්. මේ කරන ලද පරීක්ෂණයේ දත්ත ටික ඔයගොල්ලන්ට දැන් මේ වගුවේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ සුදුසු ප්‍රස්ථාරයක් ඇඳලා අපිට පුළුවන් මේ දුන්නේ දුනු නියතය හා ටී වර්ග හා එම් අතර තියෙන සම්බන්ධතාවය පරීක්ෂා කරන්න. අපි බලමු ඉක්මනින්ම වගුව පරීක්ෂා කළ බලන්න. හයි, දැන් මේ දරුව දෙන්න වාඩි වෙන්න. අපි බලමු පරීක්ෂණයේ ගණනය කිරීම ඉදිරියට කරන්නේ කොහොමද කියන එක. නැවතත් අපි ක්‍රමය බැලුවතින් මේ ආකාරයට දුන්නට ස්කන්ධ යොදමින් සිරස් දෝලන සිදු කරනවා. දෝලන 25කට කාලය අපි මැනගන්න ලබනවා. ස්කන්ධය වෙනස් කරමින් නැවත නැවතත් අපි පරීක්ෂණ සිදු කරන්න ඕන. මේ තියෙන අපි යොදපු ස්කන්ධය ග්‍රෑම් 400, 600, 800 ආකාරයට 10^3 කිලෝග්‍රෑම් කරන්න අපි වැඩි කරගත්තා. දෝලන 25කට ගතවන කාලය මේ නිවැරදි අගයන් අපි විසින් මේ පරීක්ෂණ සිදු කළා. අපිට ලැබුණු අගයන් තමයි මේ වගුවේ තිබෙන්නේ. ඔබට පුළුවන් මේ අගයනුත් එක්ක ඉදිරි ගණනය කිරීම ප්‍රස්ථාරය ඇඳලා සිදු කරන්න. මේ අගයන් අපිට ලැබුණු ඉතා නිවැරදි අගය. දැන් බලන්න මෙහිදී ගණනය කිරීමේ ස්කන්ධය දෝලන 25කට කාලය, මේ තිබෙන්නේ ආවර්ත කාලය, මේ තිබෙන්නේ ආවර්ත කාලයේ වර්ගය. මේ අගයන් ඔබට පැහැදිලිව පේනවා. මේ අගයන් බලාගන්න පුළුවන්. දැන් අපි ප්‍රස්ථාර කඩදාසියක ප්‍රස්ථාරය ඇඳුතින් මෙහිදී මා
M හා T අතර T වර්ග අතර ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ඇසුරෙන් දුනු නියත වෙන ආකාරය තමයි පැහැදිලි කරන්න වැඩිමනත් උත්සාහ කරන්න. බලන්න මේ ස්ථානයේ අපි ප්‍රස්ථාරය ඇඳපු කණ්ඩාංකවලට අමතරව මෙතෙබෙන්නේ ඇඳපු කණ්ඩාංක. ඒ කණ්ඩාංක හැර වෙනත් ලක්ෂ දෙකක් තමයි අපි අනුක්‍රමණය යන්නේ යොදාගෙන තිබෙන්නේ. මෙතෙබෙන්නේ මේ අනුක්‍රමණය. මේ y අක්ෂයේ උස x අක්ෂයේ අපිට මේ දිගෙන් බෙදන්න පුළුවන්. ඒ බෙදීමෙන් ප්‍රස්ථාරය අනුක්‍රමණය අපිට ලබා ගන්න පුළුවන් මේ ආකාරයට 370/190 බෙදීම 1350 ඍණ 650. මේ සුළු කළ විට අපිට 2.5/7 ප්‍රස්ථාරය අනුක්‍රමණය වශයෙන් ලැබෙනවා. එමාගේ මීට ආදේශ කිරීමෙන් අපිට දුනු නියතයගේ ලැබෙනවා k සමානයි 15.37. ඔබට මෙම වගුව භාවිතා කළා ඉතාම නිවැරදිව මේ ආකාරයට ප්‍රස්ථාරයක් ඇඳලා මෙහි නිරවද්‍යතාවය පරීක්ෂා කර ගන්න පුළුවන්. ඒ වගේම අපි ප්‍රස්ථාරය මූල ලක්ෂ්‍ය බිඳුව තෝරගෙන නැවත අඳින ලද නම් ඒ ප්‍රස්ථාරයේ මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරොතින් අපිට හරියට තහවුරු කර ගන්න පුළුවන් M හා T වර්ග අතර සම්බන්ධය. පැහැදිලි නේද? ඉතින් අපි මෙතන කරුණු දෙකක් බලාපොරොත්තු වෙනවා. ආවර්ත කාලය හා ස්කන්ධය අතර සම්බන්ධය හා දුන්නේ දුනු නියතයේ සෙවීම. ඒ කරුණු දෙක තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මෙම ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් අපිට ලැබෙන්නේ දුනු නියතේ. ආවර්ත කාලය ස්කන්ධය අතර සම්බන්ධය මේ අතර අනුලෝම සම්බන්ධය බලන්න අපි මූල ලක්ෂ්‍ය හරහා යනවද කියලා ප්‍රස්ථාරයේ පරීක්ෂා කරලා බලන්න ඕන. අපිට ඒ සඳහා මේ ස්ථානයේ මූල ලක්ෂ්‍ය තෝරගත්ත නම් වඩාත් පහසුවෙන් එය කරන්න පුළුවන්. ඊළඟ දිනේදී අපි බලාපොරොත්තු වෙන්නේ දැන් ඔබ මේ තිරය දකින ධ්වනිමානය නැමැති උපකරණය සාකච්ඡා කරන්න. අද දිනේ වැඩසටහනේදී 12 තරංග පාඩම් එකේ තාමත් වැදගත් පරීක්ෂණ දෙකක් අපි සජීව කරලා පෙන්නුවා. පාඩම් ගන්න විදිහ පැහැදිලි කරා. ඒ පිළිබඳව ඔබට මනා දැනුමක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉදිරි පරීක්ෂණත් සියල්ලම ධ්වනිමානයේ සිට අනිකුත් සියලුම පරීක්ෂණ වායු නල සියලුම පරීක්ෂණ සජීව මේ ස්ථානයේදී සියලුම කණ්ඩාංක ගැනීම නෙමෙයි අපි කණ්ඩාංක කිහිපයක් අරගන්න විදිය පෙන්වන්න. මොකද අපිට ඔක්කොම කණ්ඩාංක ගන්න ගියොත් ඇත්තටම මේක පරීක්ෂණයක්වත් එක දවසක් තුල කරන්න වෙන්නේ නැහැ. අපිට මේ විනාඩි 50ක් විතර කාල සීමාව තුල ඇත්තටම මේකේ කණ්ඩාංක ටික ඔක්කොමත් අරගෙන අවසන් කරන්න ලැබෙන්නේ නැහැ. එනිසා අපි බලන්නේ වැඩි වැඩ ප්‍රමාණයක් කරන්න කරන විදිය පිළිබඳ මන අවබෝධයක් ඔයගොල්ලන්ට දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක අපි එක කණ්ඩාංකයක් විතරක් ගන්න ආකාරයේ පැහැදිලි කරේ. එහෙනම් අද දිනේ මේ ලබාගත් දැනුම මේ වසරේ විභාගලෙන ඔයගොල්ලන්ට ඉතාමත්ම ඵලදායි වේවි, වැදගත් වේවි. මේ පරීක්ෂණ මෙලෙසින්ම නොලැබුණත් මේ තුලින් ලැබෙන දැනුම් සම්භාරය වල විභාගයට ඉතාමත්ම වැදගත් වේවි. එනම් ඔයගලන්ගේ අනාගත ඉතාමත්ම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන ප්‍රාර්ථනා කරනවා. මේ දූදරු වගේම ජාති රූපාණේ ඔස්සේ මෙය නරඹන මේ සියලු උසස් පෙළ හදාරන දූදරුවන්ට මෙය ඉතාමත් වැදගත් පාඩම් මාලාවක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාව අපට ලබා දුන් ජාති රූපණට ස්තුති කරමින් මේ වැඩසටහනට සහභාගී වූ මේ දූදරුවනුත් හැමෝටමත් ස්තුති කරමින් අද දිනට අපි මේ වැඩසටහනින් සමගන්නව. නැවතත් ඉදිරි දිනකදී හමු වෙමු. ඔබ සැමට සුබ අනාගතයක්. ආයුබෝවන්.